සුබ දවසක්. ඉතාමත් හුරු වූ සුන්දර යුවතියක් වන ආදරණීය හිතගත් අපේ මේ දවස්වල වැඩියෙන්ම කතා කරන නපුරු චරිතයක් කිව්වොත් නිවැරදි. ඇය ඇත්තටම නපුරු නම් නැහැ. ඉතින් ඇය ගැන තමයි මේ සඳහන් කරන්න යන්නේ. ඉතාමත් හුරු වූ සුන්දර යුවතියක් වන Nethmi Roshle යාතික රූපවාහිනී රූපකුමරිය ලෙස අභිෂේක ලබනවා. ඇය මේ වෙනුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරමින් සිටිනවා කියනවා. ඒ අතර රටම දන්න දෙවෙනීනිම හරහා බොහෝ ප්‍රසිද්ධ වුණ නිළියක් වගේම නිරූපකාවක්ද වෙනවා. ඇය ඇත්තටම සුන්දරයි වගේම අහිංසකයි. ඒත් හැමෝම හඳුන්වන්නේ පුංචි තිරේ නපුරුචි කියලා. කැම්පස් එකේ පාඩතොටේදී යන සමහර වෙලාවට කතා කරන්නේත් නපුරුචි කියලාලෝ. කෙසේ වෙතත් ඇය නම් සඳහන් කරන්නේ හම්බ වෙන ඕනෑම ටෙලි නාට්‍යයක චරිතයක් ඇය උපරිමයෙන් ඇගේ දක්ෂතාවය දක්වන බවයි. ඇත්තටම උණු තවත් සිද්ධියක් නම් දෙවෙනීනිම බලන සමහර ප්‍රේක්ෂකයෝ නෙතුමිගේ ගෙදරට කතා කරලා අම්මගෙන් අප්පච්චිගෙන් අහනවලු දුව ඔය තරම්ම නපුරුද කියලා. ඒ වගේම ඇය හමුවට එන යහළුවෝ සමහරක් බයෙන් තමයි ඇය හමුවට එන්නේත් කියලා Nethmi Roshle සඳහන් කරනවා. ඇය ළඟින් ආශ්චර්ය කරන අය ගොඩාක් දෙනා ඇයට හරිම අහිංසකයි කියලා තමයි කියන්නේ. ඉතින් ඇය සඳහන් කරන්නේ රොෂි මේ කලාවට එන්නේ සංකරණම් ටෙලි නාට්‍ය හරහා. ඇය පාසල් ගියේ කඩුවෙල ගොමිරියාව ජාතික පාසලට. ඇය කියන ආකාරයට ඇය තවමත් පෙම්වතියක් නම් නෙවෙයි. ඇය ප්‍රාර්ථනා කරන පෙම්වතා වන්නේ ඇයට ගොඩක් ආදරය කරන ඒ වගේම කාන්තාවන්ට ගරු කරන කෙනෙක් විය යුතුයි කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇය ලස්සන වෙන්න නම් කිසිම ආලවිපණයක් කරන්න නෑලු. ඇගේ කොණ්ඩයට නම් විශේෂ සත්කාරයක් කරන බව ඇය සඳහන් කරනවා. ඒ වගේම ව්‍යායාම කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා. ඉතින් මේ දෙවෙනීනිමේ අවසන් වනතුරු කිසිම දෙයක් බාර ගන්න නැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරන අතර ඉතින් අපි ඇගේ ගමන සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ පුංචි ඔබේ ආලින්දේ මදට සමුගෙන යන්න අපිට අවසර. නැවත වීඩියෝ එකකින් අපි මුහුණ ගැසෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.